මේ පියල්නේ මගේ දල කාර්හිං අය කවුද කියලා. පියල් කාර්යයක් ගත්තද? යමුද රවුමක් තිස්? ඉස්ස ගම පලාත ගිය නැද්ද ළඟදි? නෑ පියල්, ටික දවසකින් යන්න බැරි වුණා. ටික දවසකින් යන්න බැරි වුණා. මේ දිනදාස වෙළඳාමක් කරන්න සිංහලේ ගියා කියන්නේ හැබැයිද? ඔව්ද කියලාට කිව්වේ? මට කිව්වේ තේදියස් මුදලා. ගිහිල්ලා හුඟක් කල්ද? දැන් මාස දෙකක් විතරද? දිනදාසයි සිංහලේකි. මේ දවස්වල ලෙඩ රෝගත් බොහොම තියෙනවා. අනික ඉතින් දිනදාසට වෙළඳාමක් කරන්න ඕන නම් කොළඹෙන්ද තිබුණාද? මං ඔය වැඩි හාර උස්සන්නේ නැහැ නේ පියා. සිංහලේ කොහෙද? බිබිද? බිමට බාලම් පේනම් පල.
කඩේ කවුරුවත් නැද්දෝ? පරිප්පු හුණ්ඩුවකුයි පුවගෙඩි දෙකකුයි දියල්ලකෝ. පරිප්පු හුණ්ඩුවකුයි පුවගෙඩි දෙකකුයි දියල්ලකෝ. මොකද සාද? අනේ පුංචි නෝන කතර අන්තර වෙලානේ. අපේ මුරට හිතවත් එක පෙකම ගෑන. මගේ දරුවට අසනීප වෙච්ච වෙලාවේ බේර ගන්න ඉගෙන කරපු වීරිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සාදා, බක්කිය බඳින්න කිව්වා විගහරියට. මම ඇඳුමක් මාරු කරලා එනකම්. අම්මි, මමත් එන්නද? බලන්න ආවට කමක් නැහැ. අම්ම කවදාවත් තරහා හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකට මොකද කතිරිනත් එක මොකද්ද ලොකු තරහක් තියෙනවා. ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ තාත්තයි මරණින් පස්සේ. Thank you.
එන්නක තියාගන්න. තාමකුත් වනුත් මට පස්ස කියන්න. බයෝක තමසක තාත්තරම සතයක්වත් දෙනව නෙමෙයි. තව මොනාද කරෙන්න ඕනේ පුංචි? තිස්ස අපිට ලියල තිබුණා කියල් කාර එකක් ගත්තයි කියලා. ඒකේ රවුමක් එම ගියයි කියලා. එයා අපිට හැමදේම ලියලා කියනවා. තිසා ළඟදී හම්බුනේ එහෙම නැද්ද? පෙරේද මට හම්බුනා. තිස්ස මේ දවස්වල බොරැල්ලේ පැත්තේ හාමුදුරු කෙනෙක්ගෙන් මේ සිංහල ඉගෙන ගන්නවානේ. නොතාරිස් විභාගය ගන්න. කොහොමද පියා? වෙන්නේ කොහොමද කොළඹ තොරතුරු? ඇයි යාළුවා ලියලා එවන්නේ එහෙම නැද්ද? ලියලා එවනවා ලියලා එවනවා. ඒ වුණාට ඉතින් යාළුවා ලියලා එවන්නේ නැති දේවලුත් නැත. එහෙනම් ළමයිනේ මම ගිහින් එන්න. අදම ආපහු යනවද? හෙට තමයි යන්න දෙන්නේ. භූමදායන්ටත් ඉඳලා යන්න එපා. එහෙනම් යන්න කලින් අපේ පැත්තට ඇවිත් යන්නද? තිසාට මට කෑම ටිකක් හදලා යවන්න තියෙනවා. අනේ එන්න හාමිනේ. කොළුවෙකු නවත්වා ගන්නට තරම් තවමත් වෙළඳාමෙන් ලාභයක් ලැබෙන්නේ නැතිය. සුමාන දෙකකට සැරයක් බඩු ගේන්න මහියංගනේට හරි බදුල්ලට හරි බයිසිකලයෙන් යනවාය. එදාට කඩේ වසා තබනවාය.
බැලුවා මේ කවුද කියලා. අදනම් වාසියක් වෙලාවද? හරි අමාරු. වීදි දෙක තුනක් බං. ආ. කොළු බෙදලා තියලා කියලා වරේ. එම් මස්තල්ලේටන් දෙමු. කොල්ලෝ වීඩියෝ ගල් පේනම් ගිල්ල එන්නම්කෝ. ඉදිරි මස්ටක්කාරය වන්න. ආ හොඳයි. දින මැලේ අවුල ගත්තා නම් හොඳයි. අවුල නැද ඉස්සල සද්දේ. ඒ තනියා. තව ටික දුහකින් මේ පලාතේ වැවක් ආණ්ඩුවෙන් අලුත් වැඩියා කරන්ඩ යනවාය. එතකොට එහි වැඩට එන මිනිස්සු නිසා වෙළඳාම දියුණුවෙන්ඩ පුළුවන් කියා හිතනවාය. ගෙදර මතක් වෙනකොට හැම දෙයක්ම අතහැර දමා එන්ට හිතෙනවාය. හැම දෙයක්ම අතහැර දමා එන්ට හිතෙනවාය. අපි දෙන්නාට මෙහෙම දෙපොලක ජීවත් වෙන්න උනේ పూర్වේ කර්මයක් හින්දා වෙන්න ඇතිය. මම එන දවසේ අනුලා නංගි මගේ දෙපා නැමෙද සමාව ඉල්ලුවහම මට හරියට දුක හිතුනේය. මගේ හිතේ එයත් එක්ක කිසිම තරහක් නැහැයි කියන්ටය. අම්මාවත් ආදරයෙන් මතක් කළ බව කියන්ටය. මේ සමග රුපියල් 10ක් එවා ඇති. ඔබට සම්මා සම්බුදු සරණ පතමින් මේ වගට ජිනදාස.